මම සංජය මහවත්ත මහපොළුවේ ක්‍රියාත්මක වෙන සිවිල් සංවිධාන වෙනුවෙන් මමත් දර්ශන තන්ත්‍රිකේ මහත්මයාත් දුලාර ගුණතිලක මහත්මයාත් මැතිවරණ කොමිෂන් සභාවට ආවේ විශේෂ පැමිණිල්ලක් සිද්ධ කරන්න. 2023 අංක 3 දරන මැතිවරණ නියාමන පනත මේ වන විට ක්‍රියාත්මක කිරීම, එහෙම නැත්නම් නීතියට පටහැනි ආකාරයට මේ අපේක්ෂකයින් කටයුතු කළා තියෙනවා ඒ නියාමන පනතට විරුද්ධව. එම නිසා අපි මැතිවරණ කොමිෂන් සභාවට අද දවසේදී පැමිණිල්ලක් සිද්ධ කරනවා. මොකද්ද මේ සිද්ධ කරන පැමිණිල්ල? මේ වන විට අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමත වියදමට වඩා වැඩි වියදමක් දැරුවාය කියලා අපි ගාව තොරතුරු සහ සාක්ෂි අපි ගාව තියෙනවා. ඒකට හේතුව තමයි ඒ මැතිවරණ අපේක්ෂකයන් ගමන් ගන්න පෞද්ගලික ගමන් බිමන් නියාමනයක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ ඒ තැපැල් ගාස්තු සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මහා පරිමාණයෙන් සෙනඟ ගෙනල්ලා රැස්වීම් තියලා ඔවුන්ට කන්න බොන්න දීලා මහා පරිමාණයේ ස්ටේජ් ඉදිරි කරලා එව්වේ රැස්වීම් තියලා ඒ පිළිබඳ සියලුම සාක්ෂි සාධක අපි ගාව තියෙනවා ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ගේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් තවත් කරන දෙයක් තමයි මේ රටින් පිට එතර රටවල් වල පවා තමන්ගේ ප්‍රචාරණ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මේ ප්‍රචාරණ කටයුතු කිරීමත් මැතිවරණ නියාමන පනතට අයිති වෙනවා. මොකද ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් නිසා. එහෙමනම් පැහැදිලිවම මේ පිට රටවල් වල කරපු ප්‍රචාරණය සඳහා මේ දත්ත සාධක වියදම් මැතිවරණ කොමිසමට ඔවුන් විසින් ලබා දිය යුතුයි. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. ඔවුන්ගේ account වලට ඔවුන්ගේ පක්ෂයට මුදල් ආවම දන්නේ නැහැ, දැකලා නැහැ, කවුද දන්නේ නැහැ අපිට මේ දීලා තියෙනවා, අරේ ඉහළ ගෙදර අයිය දීලා තියෙනවා, මේ පහළ ගෙදර අයිය දීලා තියෙනවා කියලා කියන්න බෑ. නම් ගම් සාක්ෂි සහිතව මේ දුන්නේ මොන කෙනාද, ඇයි ඔහු මේක දුන්නේ කියන එක පැහැදිලිව මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන්න ඕනි. ඒක තමයි 2023 අංක 3 දරන මැතිවරණ නියාමන පනත අනුව මේ රටේ තියෙන නීතිය. එමනම් සියලුම අපේක්ෂකයන් නීතියට අනුකූලව කටයුතු කරන්න ඕනි. සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට අද මෙතෙන්ට ආවේ මේ නීතිය ක්‍රියාත්මක නොකරන, නීතිය කඩකරන, නීතියට එරෙහිව යන ජනාධිපති අපේක්ෂකයන්. ඔවුන් නිකන් ජනාධිපති අපේක්ෂකයන් නෙමෙයි, ප්‍රධාන පෙළේ ඒකේ මහා ජන රැලි වලට සහභාගී වෙන ජනාධිපති අපේක්ෂකයන් තමයි මේ නීතිය කඩලා තියෙන්නේ. නීතිය කඩන කිසිවෙක්ට ජනාධිපති වීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක නිසා තමයි අද දවසේදී අපි මැතිවරණ කොමිසමට මේ පැමිණිල්ල සිද්ධ කරන්නේ.